කල් සුව අරන ඔබේ ජීවිතයට ආදරයෙන් COVID-19 ආසාදනය නිසා මේ වන විට ලෝකයේම භීතියට පත් වෙමින් තිබෙනවා. ලෝකයේ ප්‍රබල රටවල් වගේම ශ්‍රී ලංකාවත් COVID-19 වෛරසය පැතිරී යාම පාලනය කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගත්තා. ඒ අතරින් රට වසා තැබීම, ඇඳිරි නීති ක්‍රියාත්මක කිරීම මේ වගේ කාරණා ප්‍රමුඛ වෙනවා. දැන් අපට සිදු වී තිබෙනවා මේ ව්‍යසනය පාලනය කරන ගමන් එදිනෙදා දෛනික කටයුතු ආරම්භ කරන්න. COVID-19 වෛරසය ලංකාවේ පැතිරී යාම පාලනය කරන්න ඔබත් මමත් කුමක් කළ යුතුද? මේ ගැන හොඳින්ම දැන කියා ගන්න අපි සම්බන්ධ කර ගන්නවා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා. COVID-19 වෛරසය ලංකාවේ මේ වන විට පවතින කවර තත්ත්වයකද? ඒ වගේම ලංකාව වැඩ ලෝකයට විවෘත කිරීමෙන් පසුව महजनता විදිහට අපි කෙසේ හැසිරිය යුතුද? තුන්කල් YouTube නාලිකාව සමගින් සම්බන්ධ වී සිටින ඔබ වෙනුවෙන් අපි විමසන්න කැමති වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජයරුවන් බණ්ඩාර මහතාගෙන් මේ කරුණු පිළිබඳව. ලංකාවේ COVID ආසාදිතෙන් වාර්තා වීම දිනක් තුලදී 100කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වුණා. මුලින්ම 100ක් වාර්තා වෙන්න ගිය දින 54ක් ඊළඟට දින 19ක් ඊළඟට දින 8ක් 4ක් 2ක් මෙහෙම ගිහිල්ලා ඊයේ දවස වෙනකොට ඉතාමත් 100ට ආසන්න ප්‍රමාණය රෝගීන් වාර්තා වුණා. තාමත් අපිට තියෙන විශ්වාසය තමයි මේ වාර්තා වෙච්ච හැම රෝගියෙක්ගෙටම එම ආසාදනයේ වැළඳුනේ කොහොමද කියන ක්‍රමවේදේ නැත්තම් විස්තර සෞඛ්‍ය අංශ වලට ලැබෙමින් තියෙනවා. නමුත් මේ ප්‍රමාණය මේ ඉක්මනින් 100කට එක දිනක් තුල 100කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වීම කියන්නේ තරමක් දරුණු තත්ත්වයක්. ඉදිරියේදී දිනකට 100 ගණනින් වාර්තා වෙන්න පටන් ගන්න ඉඩ තියෙනවා. මේ වළක්වා ගන්න හැකියාව තියෙන මහජනතාව වන ඔබටත් මටත් අප සියලු දෙනාම එකසේ කැප වෙලා මේ රෝගීන් වාර්තා වීම පාලනය කර ගැනීම කටයුතු කිරීමෙන් පමණයි. ඒ කරන්න තියෙන්නේ සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යෑම, තමන්ගේ පෞද්ගලික පිරිසිදුකම නිරන්තරයෙන් සැලකිලිමත් වීම, තමන් සමාජයට පිවිසෙන අවස්ථා ගන්න අඩුවීම, රැස්වීම පැවැත්වීම පුළුවන් තරම් අඩු කරන එක. ඔබ මේ ඇඳිරි නීති ඉවත් කරාට පස්සේ බස් එකේ යනවා නම් එක දිශාවකට පමණක් ඉන්න විදිහට වාඩි වෙලා ඉන්න එක, පුළුවන් තරම් ඈතින් වාඩි වෙලා ඉන්න එක, ඔබේ කාර්යාලයේ ඔබේ සිටින ආස්ථානය මුහුණෙන් මුහුණ බලාගෙන ඉන්නේ නැතුව එක දිශාවකට මීටරයකට වඩා පරතරයෙන් යුක්තව ඔබ වැඩ කරන ස්ථානය සකසා ගැනීම, කාර්යාලයට පැමිණ සේවක සංඛ්‍යාව කාණ්ඩවලට වෙන් කරලා දිනකට අවම ප්‍රමාණයකින් උපරිම සේවයක් සලසා ගන්න කටයුතු කිරීම, ඔබේ කාර්යාලයේ අත හොදන ස්ථාන වැඩි කිරීම, විස බීජ හරණ රසායනික ද්‍රව්‍ය යෙදූ පාපිසි පාවිච්චි කිරීම, ඔබ පුළුවන් තරම් අඩුවෙන් ඔබේ කාර්යාලයේ දොර ජනෙල් අතෙන් අල්ලන එක නවත්තලා වැලමිට භාවිතා කරලා විවෘතව කිරීම, මිතුරන් සමග ගැවසෙන කාලය අවම කිරීම. මෙවැනි උපක්‍රමශීලී කටයුතු වලින් පමණයි මේ රෝගය පැතිරීම පාලනය කරගන්න පුළුවන් වෙන්නේ. දැනට ලංකාවේ කරන පරීක්ෂණ ප්‍රමාණය 1000කට වැඩිය කරන්න පටන් අරගෙන තියෙනවා. පරීක්ෂණ කරන මධ්‍යස්ථානත් වැඩි කරලා තියෙනවා. හැබැයි පරීක්ෂණ වැඩියෙන් කරත් මධ්‍යස්ථාන වැඩියෙන් හැදුවත් රෝගය පැතිරීම පාලනය කරන්නට නම් ඔබ රෝගියෙක් වෙන එක නවත්තන්නට ඕනේ, ඔබෙන් රෝගේ තව එක්කෙනෙක්ට යන එක නවත්තන්නට ඕනේ. ඒ නිසා මේ වෙලාවේ මේ රෝගය රෝගීන් බහුල වීම අඩු කිරීම හෝ නැවැත්වීමේ වගකීම වැඩිපුර තියෙන මහජනතාවට. ඒ නිසා අපි එකතු වෙලා මේ කොවිඩ් ආසාදනයේ මේ රට මුදා ගන්න කටයුතු කරන්න දැඩිව හිතට අරගෙන කැපවීමෙන් ක්‍රියා කළ යුතු කාලය. ප්‍රවෘත්ති කලාව සතුට ජීවිතය අලුත් ඇසකින් තුන්කල් YouTube subscribe කරන්න. තුන්කල් YouTube අලුත් වීඩියෝ අප්ලෝඩ් කරපු ගමන් ඔබට දැනගන්න බෙල් සලකුණක් ක්ලික් කරන්න. සුහදයිල්ලේමක් වීඩියෝ ෂෙයා කරන්න.